නීතිය කඩන් වැටුණොත් මොනවාගේ සමාජයක් ඇතිවේද. එහෙම වුණොත් කොප්සියානු සමාජයක් තම ඇතිවෙන්නේ. තොම සොප්ස් කිව්වනි කඩංගටුනාම එකාට එකා විරුද්ධෝ සටන් කරනවා. එකාට එකා මරාගන්නවා. එක තමයි හොප්සියානු සමාජය. ඇතිවමින් තියන්නේ ලෝකෙත් ඇතිවමින් තිබෙනවා. කෙන්යාව ඇතිවෙනවා. එක නීතියම විතරක් නෙමේ මංහිතන්නේ. නීතිය මම මේ නීති වෘත්තීමය පැත්තෙන් බලන්න නැතුව මම ටිකක් ඒකට දේශපාලන ආර්ථිකය ගෙනාවොත් එහෙම මේ පවතින එක තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. මේ නීතිය තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුරු හරි කියනවනම් මීට වඩා හොඳයි කියලා මං හිතන්නේ ඒක මේක තමයි මේ බලාපොරොත්තු වෙන විදිය. දැන් ඇමරිකාව මීට වඩා හොඳද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු දාන්න බෑ කිව්වා. ට්‍රම්ප්ට නඩු දාන්න බෑ කිව්වා. පට්ට හොරෙක් මේ ට්‍රම්ප් කියන්නේ. බේරුවා. ඇයි? දැන් ඒගොල්ලෝ හිතනවා ට්‍රම්ප්ට අවස්ථාව තියෙනවා. එහෙම වෙනකොට අර්ථකථනය වෙන්නේ වෙන විදිහකට. ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ අවස්ථාව සම්පූර්ණයෙන් විනාශ කළා ට්‍රම්ප්ට පාර කැපුවා. මම හිතන්නේ මෙතන කතා කළා මේ මාධ්‍යවේදීන් මේ පිටිපස්සෙ ඉන්න මාධ්‍යවේදීන්ට මොකද්ද ලැබුණු සාධාරණත්වය කියලා. අනේ යහපාලන ආණ්ඩුව ඒ තමන්ගේ භූමිකාව මගහැරපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ වගේ අති දක්ෂිණාංශික ජනප්‍රියවාදී නායකයෙකුට එන්න පාර කැපුවේ. ෆාර් රයිට් පොපියුලිස්ට් කෙනෙකුට එන්න පාර කැපුවේ ඒකෙන්. හැබැයි බ්‍රසීලේ ලුලා ඩි සිල්වා. බ්‍රසීලේ ලුලා ඩි සිල්වා දැම්ම ඔක්කොම අල්ලලා බොල්සොනාරෝගේ. එනිසා දේශපාලන අභිලාෂයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව කළේ එහෙටයි මෙහෙටයි වණවණ දෙගොල්ලම මෛත්‍රීපාලයි රණලුයි හරි හරියට ඩීල් දැම්මා. නැතන් විමල් වීරවංශ හිරේ මේ දැන් මොකක්ද අර සර්වජනද මොකක් දෙකක් හදාගෙන යනවා. හිරේ ඉන්න ඕනේ මිනිහේ. කවුද මිනිහව බේරුවේ පාර්ලිමේන්තුවේ දිමකට අගමැති රනිල් වික්‍රමසිංහ කතා කරලා බේරුවේ? එහෙම කරන්න බෑ. එයාට අවස්ථාව දෙන්න ඕනේ ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. ශ්‍රන්ති වික්‍රමසිංහව ගේල ගෙදරට ගිහිල්ලා තමයි ශ්‍රන්ති වික්‍රමසිංහගේ කට උතර ගන්නේ. ඊට පස්සේ හමුදාව ප්‍රශ්න කරන එක සම්පූර්ණයෙන්ම වළක්වන්නේ මෛත්‍රීපාල සිරිසේන එක්නැලි ගොඩගේ ඝාතනයන් සම්බන්ධයෙන්. ඒකේ ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? එතකොට මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානම තර්කය වුණේ ප්‍රධානම සටන් පාඨය වුණේ යුක්ති ඉටු කිරීම. තමන්ගේ භූමිකාව ඉටු කරගෙන නැති වුණාම අවසානයේදී ඒක කරකෙන් යනි පැත්තට. පාර කැපුවා සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ වගේ පාලකයෙකුට. එතකොට ඒ ගෝඨාභය රාජපක්ෂට සුජාත භාවයක් දුන්නා. ඔය ඇමරිකාව වැනි ඇමරිකාවේ රොබර්ටෝ බ්ලේක් වල ඉතිහාසයේදී කියලා බලන ඇවිල්ලා කිව්වේ මෙයා තමයි මෑන් රටේ ආරක්ෂාව සලසන්න පුළුවන් මිනිහා මෙයයි කියලා. රොබර්ටෝ බ්ලේක් ඇවිල්ලා කිව්වේ. ඒ නිසා මේ මං හිතන්නේ නීතිය හැදෙන්නේ මේ නීතිය හැදීමේදී මේ දේශපාලන ආර්ථිකයේ බරපතල බලපෑමක් තියෙනවා. මේ යුගයේ නීතිය කියන්නේ මේක. මේ JR හදපු මොකක්ද ඒකට කියන්නේ? රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කරන්නේ. JR කළන්නේ JR හදලා JR පටන් ගත්තේ. මේ අපි දැන් කතා කරනවා මේ අධිකරණයට කරපු හානි පිළිබඳ JR තමයි මුලින්ම ගල් ගැහුවේ මේ මිනිසුරුවරුන්ට. JR ජාවතර මුලින්ම පටන් ගත්තේ මිනිසුරුවරුන්ගේ ගෙවල් වලට ගල් ගහලා. අර පහළම ඉන්න මිනිස්සුෙක්ව දැම්මා අගමිනිසුරු කළා. මහේස්ත්‍රාත් වගේ කෙනෙක් එයාගේ බලය යොදලා දැම්මා අගමිනිසුරුවරයෙක් කළා. JR ජාවතර මාධ්‍යවේදීන්ට ගහන එක පටන් ගත්තා. මුලින්ම ගහන වැඩේ පටන් ගත්තා ඉදිරිවීර සරච්චන්ද්‍රට. ඉදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ලිව්වහම ධර්මිෂ්ඨ සමාජයක් කියලා. මේ විවෘත ආර්ථිකයේ තියෙන බරපතල ව්‍යවසනය පෙන්වන්න ගත්තට පස්සේ බිම දාගෙන ගැහුවා සෝභිත හාමුදුරු ඇතුළු. සෝභිත හාමුදුරු තමයි මුලසනෙහි බෙව්වේ මේ බෞද්ධ තරුණ මේ බෞද්ධ සංගමයේ ඉදිරිපිට බිම දාගෙන ගැහුවා. ඒ ආවේ ඒක තමයි නීතිය.
ජයවදන කිව්වා මම මේ හදලා තියෙන ගෑණියෙක් ඕනනම් පිරිමික් කරන්නත් පුළුවන්. මට බැරි ඒක විතරයි කිව්වා. ගෑණිය පිරිමික් කරන්නත් බෑ, පිරිමික් ගෑණියෙක් කරන්නත් බෑ, මට අනික ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා. මේක හැකිලුවා. ඒක හකුලවන්න ඕනේ කියන එක තමයි නව ලිබරල් දැක්ම. මම කියන්නේ නැතන. ඒකට ෆෙඩරික් හේයික් කියන කෙනා තමයි එයා පොතක් ලියනවා An Absence of Coercion කියලා. ෆෙඩරික් හේයික්. ඒ ෆෙඩරික් හේයික් කියන එයාව තමයි ගන්නේ මේකේ පරමාදර්ශය විදියට. එයා කියන්නේ තවදුරටත් දණ්ඩය. දණ්ඩය කියන එක අවශ්‍ය නැහැ කියන එක පිළිගන්න නරකයි. අවශ්‍යයි. එයා කොයිරිසිව් කියලා කියන්නේ දහන කරන එක. මර්ධනය කියන එක අවශ්‍යයි. මොකටද මර්ධනය අවශ්‍ය? මර්ධනය අවශ්‍ය කරනවා යම් හේකින් මේ ධනපති පන්තිය ඒ අයගේ දියුණුව, ඒ අයගේ වර්ධනය, ඒ අයට කරන්න බැහැයි කියන ඒවා ඒගොල්ලෝ කරන්න උත්සාහ කරද්දී. ඒ කියන්නේ හොරකම් කරන එකත් හොරකම් කරන එක නතර කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් උන්ට ගහන්න. ඒ කියන්නේ මේ කඩාගෙන සල්ලි හම්බු කරන්න අනේකට විරුද්ධව කවුරු හරි වැඩ කරනවා නම්, ජාවාරම් වලට රීව කවුරු හරි වැඩ කරනවා නම්, ඒකට විරුද්ධව ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ක්‍රියාත්මක වෙන්නේ තරජා කරන්නේ හොරුන්වනි. ජේ.ආර්. ජයවර්ධන ඒ හරහව ඒක ගොලියන්න ගත්ත 1974 විතර 78 වෙනකොට ජේ.ආර්.ලගේ විධායක ජනාධිපති ක්‍රමයට අවශ්‍ය කරන පසුබිම අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්නේ මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි අය චිකාගෝ ගුරුකලේ. ඒකෙන් ආපු ඒකේ කියපු දේ තමයි තවදුරටත් එහෙම මේ සාමූහික අයිතීන් කියලා ඒවා නැහැ. නීතිය කියලා කියන්නේ ඔය නීතිය පිළිබඳව දැන් මේකේ මං හිතන්නේ පෙන්නද්දී ග්‍රීකය පිළිබඳව පෙන්නවා. ග්‍රීකයේ අදහස වුණේ ඇරිස්ටෝටලියානු අදහස වුණේ පුරවැසියා පුරවිසියාට සමාන අයිතිය දෙනීම. දැන් ප්‍රධාන මේක. එයා ඉක්වල් පුරවිසියා. ඒකට එයා මෙහෙම මෙහෙම කතා කරනකොට අපි දෙගොල්ලෝ අතර සංවාදයක් විතර උතරින් එක මට ගහන්න බෑ. එතකොට ඒකට කිව්වේ බාබරික්. ඒක වනචාරිත්‍ය. ඒගොල්ලෝ එහෙම තමයි ඒක ඩෙවලොප් කළේ. එතකොට ඒක තමයි ආපු කතාව ඔය මේ ග්‍රීකේ. ඒක ඇවිල්ලා ඔය පෙන්වෝ වගේ රෝම ලන්දේසි ඊට පස්සේ ඒකේ වඩා විප්ලවීය ගුණය දුන්නේ තෝමස් ජෙෆර්සන්ස් ඇමරිකාවේ තුන්වෙනි ජනාධිපති. ඇමරිකානු විප්ලවයෙන් පස්සේ ඒ ඇමරිකානු විප්ලවයේ ජීවගුණය නීතියට ඇතුල් කරලා ඒක බොහොම විප්ලවී අදහසක් විදියට ඇවිල්ලා විප්ලව කිරීම නෛතික අයිතියක් බවට පත් කරපු කෙනා. විප්ලවය නෛතික අයිතියක් බවට පත් කරලා විප්ලව කරන්න පුළුවන් කියන එක ඔය ඩෙක්ලරේෂන් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් කියන එකේදී තෝමස් ජෙෆර්සන්ස් ඇතුල් කළා. ඒකට ඒ ආපු ප්‍රවණතාවය 1950 ගණන් 70 ගණන් වලින් පස්සේ හේයික්ලගේ බොන් මෙසේ වගේ අයගේ මැදිහත් වීම, මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මැදිහත් වීම මේක හරහා ඉන්පස්සේ කිව්වේ කිසිම පාලනයක් බෑ, කිසිම සාමූහිකත්වයකට ඉඩක් නෑ. තම තමන්ට පුළුවන් විදියට සියලු දේවල් අකාමකා දමලා හිතන්න බැරි දේවල් කරන්න ඕනේ, කරන්න බැහැ කියන දේවල් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒවා වළක්වන්න උත්සාහ කරනවා නම් රාජ්‍ය මැදිහත් වෙලා, ආයතන මැදිහත් වෙලා ඒවා වෙනස් කරන්න ඕනේ. ඒකට කිව්වා රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක ලෝකය පුරාම ඇමරිකාවේ ඒ අපිට කියන්නේ ඒක ප්‍රාග්ධනයට සීමා පනවන්න එපා. ඕන විදිහකට ඒකට හොයාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒක පටන් අරන් තියෙනවා ලංකාවේ. පුළුවන් තරම් හම්බ කරගෙන යනවා. කළු සල්ලි සුදු කරනවා. ඒ ඔක්කොම කරනවා. ඒවා කරන්න පුළුවන්. කවුරු හරි මේවා හොඳ නැද්ද? ඒවා හොඳයිද නරකද කියලා ඉතින් ඒක දේශපාලනව විසඳගන්න ඕන දෙයක්. ඒක තමයි හදලා තියෙන අපි කියන්නේ නියෝ ලිබරල් සබ්ජෙක්ට් එක. නව ලිබරල් විෂය හදලා තියෙන. අපි ඉන්නේ ඒකට. පුළුවන් තරම් හම්බ කරගෙන යන්න. එහෙම නැත්නම් අසාර්ථකයි අපි මේකේ. එතකොට අපි දකින්නේ මේ සහෝදරයා ලිව්වහම හමුදා ප්‍රතිවරයාගේ කුස්සිය AC කළා කියලා ඒක ආරක්ෂාවට බලපානවා කියලා.
ජාතික ආරක්ෂාවට. ඒකම අන්ධකයි පුල් කතාවක්නේ. මන්දකයි පුල් කතාවක්නේ. මේ කුස්සිය මේ මේ ඒසී කරයිද කියන එක මේ ජාතික ආරක්ෂාවට බලපන්නේ මොනම කල්ලරි. මම කියන්නේ අර මේක හිර කරන්න ඕනේ. හන්න පුළුවන් වෙන්න එපායි. ඊට එහා පැත්තේ තියෙනවනේ කවුද අර ශවේන්ද්‍රගේ මාලිගයක් වයකක් තියෙනවයි කියලා දකින දකිනයි කියනවා. එයාට කොහොමද එහෙම හම්බ කරන්න පුළුවන් වුනේ? ඇයි අපිට අහන්න බැරිද ඒක? දැන් ඕනනම් අරගෙන යයි. ඒක ජාතික ආරක්ෂාවට මේවා එකක් එයාගේ නිවාසය පිළිබඳව කතා කිරීම කියලා. ආ? ඉතින් හරි කෙලියක් නේ මේක. ඒ කියන්නේ මේ ඕනෙකෙකුට ඕනම තරම් හම්බ කරපන් කතා කරුවොත් එහෙම දානවා. දැන් ඔය ඔන්ලයින් එක ගෙනලා තියෙන එකට. ඔන්ලයින් ගේන්නේ මොකද මේ වෙලේ බරපතල විදියට කඩා වැටීමකට ලක් වෙලා තියෙන රටක ජනතාව සටන් ජනතාවට සටන් කිරීම හැර වෙන විකල්පයක් ඉතුරු කරලා නැති මොහොතක ඒකට අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්නේ මාධ්‍ය සමාජ මාධ්‍ය ඒක මර්ධනය කරලා. දැන් කවුරු හරි කියනෝ නම් ඒකට අර මන් දෙක කවුද කියන IMF එක එහෙම විරුද්ධ වෙලා තියෙනවා. IMF විරුද්ධ නෑ ගොයියෝ. ඒගොල්ලෝ මේ වැඩේ ඉන්නේ ඒගොල්ලෝ පොඩි පොඩි කෑලි දානවා. මේ IMF එකේ වැඩේ කරන්නේ. IMF එකේ රෙගුලාසි වලට අනුව වැඩ කරන්නේ බදු ගන්න ඒකට අනුව. ආ? EPF ETF එක කැපුවේ ඒකට අනුව. ආ? දැන් ඊළඟට ගෙවල් වලට බදු ගන්න ඒකට අනුව. ආ? අර කකුසි බත් දෙන්නේ යන්නේ ඒකට අනුව. පැසිකිලි බත් දෙන්නේ ඒකට අනුව. මේ බදු ගහගෙන යන්නේ ඒගොල්ලෝ කියන එකට ඕන ඕන පිළිවෙලට. ඒගොල්ලෝ කියනවා ඉඳගෙන මේ මර්ධනය කරන්න ඉපයි කියලා. මර්ධනය කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මර්ධනය කරපු හැම රටකටම ණය ගන්න නෑ. මහින්ද රාජපක්ෂට වැඩියෙන්ම ලබා දුන්නා ණය. මහින්ද රාජපක්ෂ දිගට හරහාකට මේ 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 කියන යුගයේ මේ කියන යුගයේ මරාගෙන මරාගෙන යනකොට දැන් පොඩි පොඩි විසිතුරු කෑලි දානවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ගෝලීය ප්‍රාග්ධනේ කෝපරේට් කැපිටල් එක ඔයගේ කෑලි දානවා. ඉඳනවා. දැන් මේ 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 ලෝකයේ මෙහෙම විතර කොහෙද නීතියක් තියෙන්නේ? බරපතල මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙනවා අර පලස්තීනයේ. ආ? දිගට හරහට මරාගෙන මරාගෙන යනවා. පොඩි පොඩි කෑලි දානවා ඇමරිකා මේ මේක මේ අස්සම් කරොත් හොඳයි. මේකට උගුල එකඟ වෙන්න ඔක්කොමලා කියලා. ආ? කොයිද මේක? ඒ නිසා මං හිතන්නේ මේක තමයි නීතිය. හැබැයි එහෙම වෙලාවක තමයි තෝමස් ජෙෆර්සන්ස් කිව්වේ ඒක තමයි මං හිතන්නේ දැන් අපිට තියෙන වැඩේ වෙන්නේ. එයා කියන්නේ එයාගේ අදහසක් තියෙනවා when injustice becomes law resistance becomes duty. When injustice becomes law resistance becomes duty. අයුක්තිය නීතියක් වන විට ප්‍රතිරෝධය රාජකාරියක් වේ. වෙන විදියකින් කියන්නේ ඒක එක ඈක පස්සේ එකතු කරලා විප්ලව කරලා එලවන්න පුළුවන්. මම හිතන්නේ අපි ගමන් කරමින් තියෙන එතනට. මොකද එතනට අපිව තල්ලු කරනවා අද වන විට මං හිතන්නේ මේ කුලි ජනාධිපති. ටෙම්පරියක් දීලා තියෙන මිනිහා. මිනිහා ටෙම්පරියට අවුරුද්දකින් දික් කරගන්න යනවා. 5-10ද කියලා අහන්නේ නැන්නේ ඒකනේ. මිනිහට දීලා තියෙන ටෙම්පරියක්. දැන් මිනිහා තමයි ටෙම්පරියට අවුරුද්දක් දික් කරගන්න යනවා. ඒතර මොකද ඉතුරු වෙලා තින්නේ? මොකද ඉතුරු වෙලා තින්නේ මේ මේ රටේ මිනිස්සුන්ට? ආ? මිනිහා තව අවුරුද්දක් දික් කරන්න යන මොකටද? දික් කරන්න යන්නේ. අර පණක් ටික මිනිහට කඩිමුඩිය ගේන්න ඕනේ. ආර්ථික පරිවර්තන පණත තියෙනවා. ආ? ඊට පස්සේ මේ ඔන්ලයින් පනත ඊට පස්සේ මේ ත්‍රස්තවාදයේ වැළක්වීමේ පන මේ පනක් තියනවලු 20 ගාණක් මිනිහට ගේන්න කාටද ඒ වගේ කාගේ වුණාටද ගේන්නේ මෙරට දනගස්සලා මේක වහල් රටක් බවට පත් කළා මේක සමාගම් මූල්‍ය කෝපරේට් කැපිටල් එකේ නව යටත් විජිතවාදයක් නව යටත් විජිතයක් බවට පත් කරන වැඩේ සම්පූර්ණ කරන්න මිනිහා දැන් ඒ ඩියුටි කරන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් රාජපක්ෂලගෙන් මේක කුලියට අරගෙන. ඒතර මොකද ඉතුරුලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට? මිනිහා එහෙම කියලා කියනවා. මන්දගෙන දවස් කීපයකට කලින් මතක තියාගන්න කෙන්‍යාවට ණය කපා හැරියට කෙන්‍යාවට ණය පහසුකම් දුන්නට අපිට එපා හොඳේ.
මිනේ අපිට ණය පහසුකම් දෙන්න එපා, අපිට ණය කපහරින්න එපා, අපිට ගෙවන්න පුළුවන්. කාටද ගෙවන්න පුළුවන්? මේ ලංකාවේ UN report වලට අනුව අති දරිද්‍රතාවයට පත් වෙච්ච ප්‍රමාණය 130ක් වෙලා. පවුල් වලින් 127ක් එදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න 127ක් ණය වෙනවා. මේ රටේ පවුල් වලින් 120ක් අර ගත්ත ණය ගෙවන්න ණය වෙනවා තමයි. අපිට ණය ගෙවන්න පුළුවන්. ඉතින් මං කියන්නේ එක්ක මේ මිනිහා ගංජා ගහලා ඉන්නේ. ඈ එක්ක මොකක් කරි සීනි වැඩි වුණාමත් ඔය වගේ ප්‍රශ්න එනවනේ. 80 වගේ දේවල් එනවා, කොහොමද වගේ එනවනේ. එතකොටත් ඔය වගේ දේවල් කියවනවා. ඉතින් මම කියන්නේ මේක තමයි මං හිතන්නේ අපිට ඉතුරු වෙලා තියෙන එක දෙයක්. තෝමස් ජෙෆර්සන්ස් කිව්ව කතාව. අයුක්තිය නම් පවතින්නේ, එක නීතියක් බවට නම් පත් වෙලා තියෙන්නේ, අපිට ඉතුරු වෙලා තියෙන්නේ සටන් කරන එක, ප්‍රතිරෝධය දක්වන එක. ඒ තැනට අපි ගමන් කරමු. ඒක තමයි එක්තරා විදිහකට අරගලය තුලින් ගෙනාවේ. ඒක තාමත් යාවත් කාලීන, ඒක තාමත් බොම ලයින් දෙයක්. ඉතින් මගේ අදහස් දැක්වීම අවසන් කරන්නේ අපි නැවත නැවතත් අපේ ඉල්ලා සිටින්නේ මේ සාමූහිකත්වය කලෙක්ටිවිටි එක පිළිබඳ බරපතල අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා එක්ව කටයුතු කරමු. නැවතත් ස්තුතිවන්ත වෙනවා තිලින සහෝදරය ඇතුළු කණ්ඩායමට මේ නිර්මාණය පිළිබඳව, මෙය දායක කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.